අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මහා මැතිවරණයේ පරිපාලන කටයුතු වලට අදාළව ගැසට් නිවේදන හතරක් නිකුත් කරයි. තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම 6 වනදා සිට 16 වනදා දක්වා සුපුරුදු ලෙස සලකුණ ගැන සාකච්ඡා කරන්න ඒචාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙයි. සජිත් ඇතුළු කණ්ඩායම රැස්වීම වර්ජිනේ කරයි. සජිත් පාර්ශවයෙන් රනිල් පාර්ශවයට ඇරයුමක්. අතරමැදියන්ට අගමැතිගෙන් රතු එළියක්. කොවිඩ්යයි සැක සහිත මාස 7ක බිලිදෙක් බදුල්ල රෝහලට ඇතුළත් කරයි. බිලිඳාගේ මව සහ පියාත් අසනීපතත්වයෙන් කොරෝනා නිසා ඉරානයේ සිරකරුවන් 54,000කට නිදහස. අමරිකානු ජනපතිවරණ සටනට ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්ට විශිෂ්ට ජයක්. අනුග්‍රහය නවීන විශේෂාංග එක්තැන් කළ සිංහ ජියෝ ස්මාර්ට් ෂා වෙරි ස්මාර්ට්. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. එළඹෙන මහා මැතිවරණයේ පරිපාලනමය කටයුතු වලට අදාළ ගැසට් නිවේදන හතරක් නිකුත් වී තිබෙනවා. මේ අතර එළඹෙන මහා මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම මාර්තු මාස 6 වනදා සිට මාර්තු 16 වනදා දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ. එළඹෙන මහා මැතිවරණයේ පරිපාලනමය කටයුතු වලට අදාළ ගැසට් නිවේදන හතරක් නිකුත් වී තිබෙනවා. අදාළ ගැසට් නිවේදන මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. එසේම මැතිවරණයෙන් තෝරාපත් කරගන්නා මන්ත්‍රී සංඛ්‍යාව ස්වාධීන කණ්ඩායම් තැන්පත් කළ යුතු ඇප මුදල් සහ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා කළ යුතු අපේක්ෂකින් සංඛ්‍යාව එක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ මැතිවරණ කොට්ටාෂෙන් මන්ත්‍රීවරුන් 19 දෙනෙකුද, ගම්පහ මැතිවරණ කොට්ටාෂෙන් මන්ත්‍රීවරුන් 18 දෙනෙකුද, කළුතර මැතිවරණ කොට්ටාෂෙන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකුද තෝරාපත් කරගත යුතු වෙනවා. එසේම මහනුවර මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුද, නුවරඑළිය හා පුත්තලම යන මැතිවරණ කොට්ටාෂවලින් මන්ත්‍රීවරුන් 8 දෙනෙකුද, ගාල්ල අනුරාධපුර කෑගල්ල හා කටයුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9ක්. මාතර හම්බන්තොට යාපනේ හා දිගමඩුල් යන මැතිවරණ කොට්ටාෂවලින් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු තෝරාපත් කරගත යුතු අතර වන්නි හා මොනරාගල යන මැතිවරණ කොට්ටාෂවලින් තෝරාපත් කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 6ක්. මේ අතර මඩකලපුව පොළොන්නරුව හා මාතලේ යන මැතිවරණ කොට්ටාෂවලින් මන්ත්‍රීවරුන් 5 දෙනෙකුද, ත්‍රිකුණාමලයේ මැතිවරණ කොට්ටාෂෙන් මන්ත්‍රීවරුන් 4 දෙනෙකුද, කුරුණෑගල මැතිවරණ කොට්ටාෂෙන් මන්ත්‍රීවරුන් 15 දෙනෙකුද, රත්නපුර මැතිවරණ කොට්ටාෂෙන් මන්ත්‍රීවරුන් 11 දෙනෙකුද තෝරාපත් කරගත යුතු වෙනවා. එසේම චන්දපොළ පිහිටි ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතු කොටගෙන වෙනත් චන්දපොළකදී ඡන්දය භාවිතා කිරීම සඳහා පාසුකම් සැලසීමට අදාළ වන තවත් ගැසට් නිවේදනයක්ද ඊයේ දින නිකුත් කළ ගැසට් නිවේදනයන් අතර වනවා. මේ අතර එළඹෙන මහමැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම මාර්තු මාස 6 වනදා සිට මාර්තු මාස 16 වනදා දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති විශේෂ සාකච්ඡාවට එක්වමින් සඳහන් කළේ. එසේම හමුදා හෝ පොලිස් නිල ඇඳුම් සහිතව චන්ද්‍ර ප්‍රචාරක ඡායාරූප සඳහා පෙනී නොසිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර සිටිනවා. මෙවර ජාතික ලැයිස්තුව සඳහාද නාම යෝජනා පත්‍රයක් ලබා ගැනීමට සියලු පක්ෂ වෙතින් කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එසේම නිකුත් කර ඇති මාධ්‍ය උපමාන නිවැරදි ලෙසට භාවිතා කරන ලෙසටත් එසේ නොකරන රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන පිළිබඳව නිරීක්ෂණය කර ඔවුන්ට එරෙහිව අවශ්‍ය දැඩි පියවර ගන්නා බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර එළඹෙන මහමැතිවරණයේදී වන්නි මැතිවරණ කොට්ටාෂයට අදාළව ඉන්දික නාමල් ලියනපතිරණ මහතා අද දින ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එක්සත් ජාතික පක්ෂ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වුණා. අද රැස්වූ ප්‍රත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජිනිය කිරීමට හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය තීරණය කර තිබෙනවා. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ යළි රැස්වුණා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අදාළ රැස්වීම කැඳවා තිබුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද කැඳවා තිබෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නාම යෝජනා මණ්ඩලයෙන් ඉවත් වී හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට යෝජනා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඊයේ දින මැතිවරණ කොමිෂන් සභාව වෙත දුරකථනීය ලකුණ ඇතුළත් ලිපි ශීර්ෂය යටතේ ලිපියක් යොමු කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා දැනුම් දී ඇත්තේ මහා මැතිවරණය සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වන බවයි. මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා සිය මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ යෝජනාවක්ද අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවට ඉදිරිපත් කර ඇති බවත් සඳහන් වනවා. කෙසේ වෙතත් අද රැස් වූ එක්සත් ජාතික පක්ෂ ප්‍රත්‍යාධිකාරී මණ්ඩල හමුව වර්ජනය කිරීමට හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය තීරණය කර තිබෙනවා. ඊට සහභාගී නොවන ලෙස දන්වමින් හිටපු විපක්ෂ නායකවරයා ඔහුගේ පාර්ශ්වය නියෝජනය කරන සියලු ප්‍රත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් හට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා තමන් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බවයි. දැන් ඒ අය එකඟයි අපිත් එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න. ඒ සඳහා කියලා තියෙනවා අපේ පක්ෂයේ ලේකම් ධූරය ඒගොල්ලන්ටත් එකඟ වෙන්න පුළුවන් කෙනෙකුට අපේම පක්ෂයේ කෙනෙකුට ලබා දෙන්න කියලා. ඒ නිසා අද වෙනි තීන්දුවක් අරගෙන එක සමතයකට පත් වෙනවායි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දෙගොල්ලොම ඔක්කොම එකට එකතු වෙලා එකට තරඟ කරනවා අපි. එක ලකුණකින් කණ්ඩායමක් විදිහට අපි තරඟ කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා එකඟ වුණා ව්‍යස්ථාවේ තියෙන බලතල දෙකක් එතුමට දීලා. දැන් ඒක එකපාරට අයින් කරන්නට බෑ. මොකද අයින් කරන්න යනවා නම් පක්ෂ සම්මේලනයක් ගන්න ඕනේ, ව්‍යස්ථාව අයින් කරන්න ඕනේ. ඒ නිසා ඒ බලතල දෙක කරු ජයසිරි මැතිතුමා එනවා නම් එතුමත් සමග සාකච්ඡා කරලා ඒ බලතල පාවිච්චි කරන්න. ඊයේ හවසත් මම සජිත් ප්‍රේමදාස මහත්තයා මට එන්නේ කියලා දවල් දෙකට මම සාකච්ඡා කරා. එතකොට අපි ඔක්කොටම ඕනේ එක තැනකට ඇවිල්ලා එකට මේ රජයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම තමයි අපි හැමෝගෙම අභිලාෂය. ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ප්‍රත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පිළිබඳව කිසිදු අදාළත්වයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. සමගි ජන බලවේගය පිහිටුවීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ සන්ධානය අපි එළි දැක්වා යන විශාල සෙනගක්, විශාල සහයෝගයක්. මන්ත්‍රීවරු 60කට ආසන්න ප්‍රමාණයක්, අධික ප්‍රමාණයක්, 60කට අධික ප්‍රමාණයක් පසුවත් මන්ත්‍රීවරු බොහොමයක් සම්බන්ධ වුණා. උන්ට සම්බන්ධ වෙන්න බැරි වුණ මන්ත්‍රීවරු ඔබතුමාලට දැනගන්න ලැබේවි ඉදිරි කාලය තුළ. තව ඔබතුමාලා දන්න මේ රටේ පිළිගන්න දේශපාලන නායකින් පිරිසක් අපිත් එක්ක එකතු වෙන්න මේ වෙනකොට අපි කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. සියලුම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, අකිල විරාජ් කාර්යවසම් මැතිතුමාටත් අපි අවස්ථාව ලබා දෙනවා. ඔවුන්ටත් අපිත් එක්ක එකතු වෙන්න අවස්ථාව අපි ලබා දෙනවා. අලුත්පත් පක්ෂයේ ලාංඡනය අපි එළි දක්වනවා. තව අපිට පැය කීපයක් නැත්නම් දිනයක් දෙන්න. අපි ඒව සම්බන්ධයෙන් වෙලාවත් බලලා ඔක්කොම කරලා අපි කරන්න. ඉතාමත් ළඟ ළඟ තියෙන්නේ. අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්. අපිට අදාළ වෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම මින් ඉදිරියට අපි අන්තිම අවස්ථාව දුන්නා. එහෙදිත් රනිල් වික්‍රමසිංහතුමා පුලපුලා කියා සිටියේ කරක ලේකම් ධූරයට තමයි ඉලක්කේ කරේ. ඉගලවාදී දේශපාලනයක් අපිට නැහැ. අපිට තියෙන රනිල් වික්‍රමසිංහත් එක්ක ප්‍රශ්න තියෙනවා. ඉතින් එතුමා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත නැතිනම් අපි පෙරට යනවා. දැන් දිගටම අපි ඉස්සරහට තිබු අඩි ආයේ පස්සට ගන්නෑ. රනිල් වික්‍රමසිංහතුමා දැන් ඕනෙ කෙනෙක් කතා කරේ මේ දවස් ටිකේ. එහෙනම් කරු ජයසිරි මහත්තයා එනවාට විරුද්ධුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පළින්ම අපි එතුමාව යෝජනා කරනකොට කරු ඇරෙන්න ඕනෙ කෙනෙක් කියලා කිව්වා. එතකොට ඒ තත්ත්වෙමත් තමයි දැන් කරු ජයසිරි මහත්තයා මම හිතන්නේ එතුමා ප්‍රකාශ කරලා තිබ්බා. එතුමා පිළිගන්නේ එතුමාට ඉදිරිපත් කරන ඕනම යෝජනාවක් කියලා. අපි කරු ජයසිරි මහත්තයාට ආරාධනා කරනවා අපේ සමගි ජන බලවේගයට එකතු වෙන්න කියලා. අපි නවීන් දිසානායක මහත්තයාටත් අපි යෝජනා කරනවා එතුමාටත් අපිත් එක්ක එකතු වෙන්න කියලා. හොඳ පිරිසුදු පුද්ගලයන්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි යෝජනා කරනවා. හැබැයි යම් හොරකම් සම්බන්ධයෙන්, දූෂණ සම්බන්ධයෙන් සම්බන්ධ පුද්ගලයෝ ඉන්නවනම් අපි ඒ කට්ටියට කියනවා වෙන මාර්ගයක් තෝරගන්න කියලා. මේ වෙනකොට කිරියල්ල මහත්මයා කියලා තියෙනවා එතුමා තරම් කරන්න අපෙන් කියලා. ඒ වගේ විශාල පිරිසක් හැරිසන් මහත්මයා අපිත් එක්ක එකතු වුණා. මේ වගේ තුස්තා විජේමාන මහත්මයා අපිත් එක්ක එකතු වුණා. අතලොස්සක් ඇරෙන්න දැන් මේ ජයග්‍රහණය කර අපිට යන්න පුළුවන්. අපි නිදහස ලැබිලා තිනවා. වෙනස් කිරීම සමහර අවස්ථාවල්දී කරන්න සිද්ධ වුණා. මේ නව බලවේගය තුල ඒ සියල්ලම කරලා තියෙන්නේ නීතිචෝරුන් කණ්ඩායමක්. එක්කෙනෙක් දෙමෙක් දෙන්නෙක් නෙවෙයි, නීතිචෝරුන් 15කට අධික කණ්ඩායමකගේ අධීක්ෂණ යටතේ මේ වන විට මම හිතන්නේ නීතිමය තත්ත්වය යටතේ මැතිවරණ කුමසාරිස්තුමා විසින් පිළිඅරගෙන ඇති ආකාරයට මෙම ජාතික සමගි බලවේගයට ඉදිරියට යාම සඳහා කිසිම නීතිමය බාධාවකින් තොරව ඉදිරියට යාම සඳහා අවශ්‍ය අනුමැතිය මේ වන විට ලබා දී තියෙනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති කරන අතරමැදියන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිලකණන් සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ඉහළ යන පොල් මිල පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව කුරුණෑකල වැවිලි සමාගම්, හලාවත වැවිලි සමාගම් හා පොල් වගා කිරීමේ මණ්ඩලය ඒකාබද්ධව සතොස ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් සහන මිලට පාරිභෝගික ජනතාව වෙත පොල් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය උදු සහ කව සඳහා දැනට ඇති ආනයන සීමාවන් තාවකාලික ඉවත් කිරීමටද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා. ටින් මාළු මිල ගණන් පිළිබඳවත් කුකුල් මස් බිත්තර මිල ගණන් පිළිබඳවත් සමාලෝචනය සිදු කෙරෙනු අතර දේශීය කිරිපිටි නිෂ්පාදනය සඳහා ඇති පාලන මිල ඉවත් කොට තරඟකාරීව පාරිභෝගික ජනතාවට කිරිපිටි ලබා දීමට තීරණය වුණා. එසේම එළවලු මිල ගණන් පාලනය කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන භාවිතා කරමින් සහ සතුසද සම්බන්ධ කරගනිමින් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමටද අවධානය යොමු කෙරුණා. පාරිභෝගික ජනතාව පීඩාවට පත් කරන ආකාරයේ මිලකණන් ඉහළ දැමීම සිදු කරන සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති කරන අතරමැදියන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පසුගිය මැතිවරණවලදී පරාජයට පත්ව දිස්ත්‍රික්කද මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවේ 3-2 බලයක් ලබා ගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මැතිවරණයේදී අපි පහුගිය දිනවල ජයග්‍රහණය නොකරපු දිස්ත්‍රික් අතරින් නුවරඑළිය, අම්පාර සහ තිරුකුණාමලය ස්ථීර වශයෙන්ම ලබන මැතිවරණයේදී අපි ජයගන්න බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉලක්ක කරන ආකාරයට මම කියන්න කැමතියි අපි ස්ථිර ලෙස මේ ජයග්‍රහණයට නුවරඑළිය එකතු කරොත් ජයග්‍රහණයත් එක්ක අපි 131 විතර යනවා. ඒ වගේම එතුමා හිතනට තිරුකුණාමලය අම්පාර වගේ දිනනවා නම් අපි 136 විතර. එහෙම ගියාම තව අපිට එකතු කරගන්න තියෙන්නේ 14ක්. ඒ 14 කුරුණෑගල දිස්ත්‍රික්කෙන්, ගම්පහ දිස්ත්‍රික්කෙන්, කොළඹ දිස්ත්‍රික්කෙන් දෙක වගේ වැඩි කරගෙන ඒ වගේම කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර වගේ තැන්වලින් එක එක වැඩි කරගත්තම අපි 150 ඉලක්කයට යනවා. එක්සත් ජාතික පක්ෂයේ මේ මැතිවරණයේ මන්ත්‍රී සංඛ්‍යාව 50ට 15ට යයි කියලා ඒ 50 වටේ කරකේ කියලා මගේ සංඛ්‍යාලේඛන දැනුම අනුව ප්‍රකාශ කරන්න කැමතියි. මේ ආදරණීය මව්බිමේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් අපිට උරුම වෙච්ච සියලු ජාතීන් එක්ක සහජීවනයේ ජීවත් වෙන්න ඕන කියන ඒ කාරණේ සියල්ල පදනම් කරගෙන දැන් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අලුත් දේශපාලන සංස්කෘතියක් මත රට නායකත්වය දෙමින් යනවා. ඒ නිසා අපිට පැහැදිලිවම පේන්න තිබෙනවා මේ රටේ අර මැද පාවෙන ඡන්ද සමහර ඡන්ද තියෙනවා ඒවා කොහොමදත් පොහට්ටුවේ එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ සමහර ඒවා UNP එකේ නමුත් මැද පාවෙන ඡන්ද ප්‍රමාණය නැත්නම් ඒගොල්ලෝ තමයි මැතිවරණයකදී ජය පරාජය තීන්දුව කරන්නේ. ඒ මැද පාවෙන ඡන්ද සියල්ලම පාහේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අනිවාර්යයෙන්ම ලැබෙන්නේ පොහට්ටුවට. ඒ නිසා පොහට්ටුව පක්ෂයේ ඉලක්කත් පොහට්ටුව ඇතුළත් ඒ සන්දානගත ඉලක්කත් සියල්ලම අපට ජයග්‍රහණය කරගන්න මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී හැකියාව තියෙනවා කියලා විශ්වාස කරනවා. සියලු බලවේග පරාජය කරමින් ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කිරීමට සියලු පාර්ශ්ව සමග එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි අනිත් පක්ෂවලින් දැද්දි හැම්බුලෙම සම්දානයක් කියන අපි තරඟ කළා තියෙන්නේ. ඒතරේ සම්දානයක් ඇතුලේ තරඟ කිරීමේ තියෙන ප්‍රධානම දේ තමයි ඒ පක්ෂ නියෝජනය කරන මතවාද තියෙනවා. මතවාද වෙනස්කම් තියෙනවා. එතකොට ඒ පක්ෂවල මතවාදවල ජාතික ප්‍රශ්න දෙක මතවාදයක් විවිධ මතවාද තියෙනවා. මේ මතවාද ආරක්ෂා වෙන්නේ ඒ වගේ අනන්‍යතාවය රැකුණොත් විතරයි. එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියන මතවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාවයක් තිබුණා හැම්බුලෙම ඒක නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරගලය කළේ. ඒක නිසා අද සම්දානයක් හදලා අපි අනිකුත් පක්ෂ ඒ සම්දායයට අතුල් කරලා ඒ හැම පක්ෂයක්ම එක තැනකට ගෙනල්ලා ඒ හැම පක්ෂෙම අයිතිවාසිකම මේ සම්දාය ඇතුලේ ආරක්ෂා කරලා තියෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. අවසාන තීරණය තමයි එක කඳුරක් විදියට මේක මාධ්‍ය දාන්නක වෙන අවසාන තීරණය. අවසාන තීරණය තමයි ජනවරම ශක්තිමත් කරන ජයග්‍රහණයක් බාට මේක පත් කරනවා. අපි ලකුණ නම ඒවා ප්‍රධාන කරගෙන අපි සංවාදක දැන් ගැටුමක නැහැ. ඒකනේ ප්‍රධාන දේ වෙන්නේ. එහෙම ගැටුමක් නැහැ. අපිට ඒක එක කරගෙන අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඒකයි ජනතාවට දෙන්න ඕන පණිවිඩය තමයි මේ ලකුණක් මත හෝ මේකක් මත කිසි වෙලාවකත් මේ කඳුර නැවත බෙදිලා ගැටුමකට එන්නේ නැහැ මේ වෙලාව. එක්සත් ජාතික පක්ෂ තත්ත්වයට මේ කණ්ඩායම වැටෙන්නේ නැහැ. මේ කණ්ඩායම ජනවරම ආරක්ෂා කරලා මහමැතිවරණ 3-2 ගන්න. ඔය තමයි ප්‍රධාන ඉලක්කය.
සමගි ජන බලවේගය පිළිබඳව ඇතැම් පාර්ශවයන් ගෙන යන අසත්‍ය චෝදනාවලට නොරැවටෙන්නේයි එම සඳහනේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවයේ නෙළුම්පොක නිදි සුවාකාරයෙන් පැවති. ඒ සඳහා අපිට පක්ෂ කීපයක් මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂ කීපයක් ඒ වගේම විවිධ සංවිධාන විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එදා සම්බන්ධු. ඒ සමාරම්භක උත්සවයේ සමගම අපේ මැතිවරණ ව්‍යාපාරය පී ආරම්භ කළා. අපි මෙහිදී නොඑක් නොඑක් කාණ්ඩායම් පක්ෂ අද සමගි ජන බලවේගයට කොච්චර බය වෙලා තියෙනවද කිව්වොත් සමහර සංවිධායකරු කැඳවලා මේ සමගි ජන බලවේගය ලියාපදිංචි නොකළ පක්ෂයක් මේ සමගි ජන බලවේගය නීත්‍යානුකූල නැති පක්ෂයක් විදිහට නොඑක් නොඑක් ප්‍රචාර ගිනිනවා. මම කැමැති තමුන්නාසල ඉදිරිපත් කරන්න මේ සමගි ජන බලවේගයේ පිළිය නම ඒ වගේම කවුද සභාපති කවුද ලේකම් කියලා මැතිවරණ කොමසාරිස්වලයා නීත්‍යානුකූල පිළි අරන් තියෙනවා. ඉතින් අපි මේකේ අවශ්‍ය කටයුතු සියල්ල කරනවා. දැන් අපි නාම යෝජනා කැඳවලා තියෙනවා. නාම යෝජනා දාන්න කැමැතියි ඉල්ලුම් පත්‍ර කැඳවලා තියෙනවා. දැන් ඉල්ලුම් පත්‍ර විශාල ප්‍රමාණයක් අපිට දැන් ලැබිලා තියෙනවා. මේ සම්බන්ධව පුවත්පත් මගින්ම ප්‍රචාරය කරලා තියෙනවා. ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ සමගි ජන බලවේගයේ පිළිලුම් පත්‍රයේ තියෙන ඕනෑම කෙනෙකු ඉදිරිපත් කරනවා. අපි මේ සඳහා විපක්ෂේ නායක විපක්ෂ සභාපති සජිත් ප්‍රේමදාස් මහත්මයාගේ නායකත්වයෙන් නාම යෝජනා මණ්ඩලයක් අදපත් වත්මන් රජය පරිසර හිතකාමී අයුරින් මහා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අපි පරිසර හිතකාමී විදියට තමයි අපේ මැතිවරණය අපි අරගෙන යන්නේ. මම බලාපොරොත්තු වෙනවා කළුතර දිස්ත්‍රික්කයේ මම රැස්වීම 1500ක් කරනවා නම් ඒ කරන හැම තැනකම රැස්වීම තියෙන ගෙදර මම පැලයක් ඉඳන්න ලෑස්තික. එක පැලයක් ඉඳන් රැස්වීම තියෙන ගෙදර මේ පැලේ ඉඳන්න කියලා ඒ පැලේ ඉඳුවම කවද හරි දවසක මේ පරිසරයට ලොකු ශක්තියක් වෙන්න. අපි පොලිතින් භාවිතා කරන්නේ නැහැ. පරිසරයට හිතකාමී මැතිවරණයක් අපි කරන්නේ. අපේ මැතිවරණේ කාටවත් හිරියර කිරීම නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරේ කාටවත් මඩ ගැහිම් නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරයේ බොහොම මානව හිතවාදී මැතිවරණ ව්‍යාපාරයක් බවටයි මේ සියලුම දෙනාට උපදෙස් ලබා දීලා තියෙන්නේ ක්‍රියාත්මක කරන්න. ගෝඨාභය මහත්තයා කියලා කියන්නේ මේ ජනාධිපතිතුමා නව ගමනක් යන නායකයෙක්. එතුමාගේ දෑත් අපි ශක්තිමත් කරන්න නම් අපි අලුත් විදියට හිතන්න වෙනවා. අලුත් විදියට වැඩ කරන්න වෙනවා කියන එකයි මා විශ්වාස කරන්නේ. අන්නේ ගමනටත් මම වස්කඩුවේ අපේ ජනතාවගෙන් ආරාධනා කරනවා ඒ ගමනට ඔබත් එකකට ඒක රාශියලා වැඩ කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා. අන්තවාදී න්‍යාය පත්‍ර මුල් කරගෙන රට පවා දීමට වත්මන් ආණ්ඩුව කිසිසේත් ක්‍රියා නොකරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. අනාරක්ෂිත තත්වයකට පත් කර කිසිම තේරුමක් නැතුව බාරගත්තේවත් හරියට ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් මොකදද අපි ගිහිල්ලා ඇවිල්ලා එතන අතිස්සුවේ. මේවා අපි පෙන්ලා දුන්නා. පෙන්ලා දීලා අපි කිව්වා අපිට ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් පමණයි අපි බාරගන්නේ කියලා. සංහිඳියාවට යන ගමන අපි යනවා. ඒක වෙනම දෙයක්. හැබැයි කාගේ හරි දේශපාලන උමනාවකට න්‍යායපත්‍රයක් මුල් කරගෙන ජාත්‍යන්තරයේ න්‍යායපත්‍රයක් මුල් කරගෙන අන්තවාදී ඩෙමඩස්පෝරාවට රටවල්වල තවදුරට ඉන්න ඉඩ පහසුකම් ලබා දීමේ අරමුණ මුල් කරගෙන අපිට බෑ ගිහිල්ලා එවෙලා එතන මේ රටේ ජනතාව පාවා දෙන්න. විශේෂයෙන්ම අපි පෙන්ලා දුන්නා ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පැහැදිලි ජනවරමක් ලැබුණා කියලා. ඒ ජනීවා යෝජනාවෙන් ඉවත් වෙන්නේ. දැන් අපි ඉවත් වුණා. ඒ කිසිම ගැටලුවක් නැහැ. අපිට ඒ අයිතිය තියෙනවා. කාටවත් කියන්න බෑ අපි 2015 අත ඉස්සුවට අවුරුදු 4මාරක් ඒකට අපි සහයෝගය ලබා දුන්නට අපි තවදුරට අපි එතන ඉන්න ඕනේ කියලා. අපි දැන් ඒ වගකීම අපි බාර අරන්නේ නැහැ. ඒක තමයි ජනතාව පැතුම. ඉදිරියේදී අපිට කරන්න තියෙන දේ අපි අපේ හඳුරෙනි ජනතාව වෙනුවෙන් අපි කරන්න පියවර ගන්නවා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාව ලබා දුන් ජන වරම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවක් ඉදිරි මහා මැතිවරණයෙන් පසුව නිර්මාණය කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයට රටේ ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්න විදිහක් නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂයේ ওই කියන ආකාරයට ඔවුන්ගේ අවශ්‍යතාවය වෙලා තිබ්බේ තව මාස 6ක් කොහොම හරි පාර්ලිමේන්තුව තුල රැඳී සිටීම පමණයි. හැබැයි අපේ තිබිච්ච අවශ්‍යතාවය තමයි දැන් මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් කළා තියෙනවා. එතුමාගේ ප්‍රතිපත්තිය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම සකස් කිරීම තමයි අපේ අවශ්‍යතාවය. එතකොට අපි ජනතාව හිතන විදිහට හිතලා කටයුතු කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ පක්ෂ අර්බුදය තුළ ඉඳලා හිතලා කටයුතු කරලා තියෙනවා. එහෙනම් මේ මැතිවරණය තමයි සැබවින්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ලබා දීපු ජනවරම
ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුව නිර්මාණය කරන මැතිවරණය. එහෙනම් අපි ආණ්ඩුවක් හැටියට ආණ්ඩු බලය ගන්නවා කියන එක 100%ක් විශ්වාසයි. සහතිකයි ජනතාව වෙනුවෙන් පෙළ ගැහිලා ඉන්නෝ. ඒ වගේම අපි ගත් විගසම අපේ පළවෙනි ආයවැය ලේකණේ ඉදිරිපත් කළා. රටේ ජනතාව ඉන්න පීඩාකාරී තත්ත්වෙන් මුදවාගෙන මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න කටයුතු. අපේ රටේ අපි ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරද්දී ඉතාම දුර්වල විපක්ෂයක් තමයි රට තුළ නිර්මාණය වෙන්නේ. ඉන්ද එක්සත් ජාතික පක්ෂය අපි දිගටම කිව්වා ඔවුන් කැඩී බෙදී යාම කාටවත් වළක්වන්න විදියක් නැහැ. වත්මන් රජය ජනතාව වෙත ලබා දුන් කිසිදු පොරොන්දුවක් මේ වන විට ඉටු කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනාරත්න මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් මේ රජයේ බලයට පමණිලා අඩු වුණ කිසිම භාණ්ඩයක් නැහැ. එතකොට එදා තිබුණ මිල සූත්‍රයේ තිබුණා නම් අද තමුන්නාසලට විශාල සහනයක් ලැබෙනවා. ඒ මිල සූත්‍රය ක්‍රියාත්මක කරා නම් වහාම අඩුම ගානේ රුපියල් 15කින් පෙට්‍රල් ඩීසල් මිල අඩු වෙනවා මේ රටේ. ගන්න එළවලුවක් නැහැ. එළවලු මිල 3-4 ගුණයකින් වැඩි වෙනවා. අද හෝටල් වල කෑම වේලක් දුන්නාම මොනවද එළවලු වලට දෙන්නේ? එළවලු 3යි දෙන්නේ. කියන්නේ ගස් ලැබූ ව්‍යංජනයයි. එතකොට මැල්ලුමයි තව මොකක් හරි. ප්‍රධානම ජාතික අක්ෂි රෝහලේ උදේට දීලා තියෙන්නේ මොනවද? බතුයි පොල් සම්බෝලයි. ඒ දවල්ට දෙන හොදි රැට ආපහු දෙනවා. ඉතුරු වෙලා. ඒක හොද්දකවත් මාළු කෑල්ලක් මස් කෑල්ලක් ප්‍රෝටීන් මුකුත් නැහැ. එළවලුයි බතුයි. ඒ මිනිස්සු මට ඉඳන් කියනවා මගේ කාලේ ප්‍රෝටීන් ಜಾති දෙකක් දුන්නා. බිත්තරයි මාළුයි. එක්කෝ බිත්තරයි මසුයි. එතකොට ඒ මොනවත් නැහැ. අප්‍රේල් මාසේ 25 මැතිවරණය. අප්‍රේල් වෙනකොට මේ සිංහල අවුරුද්දට තමුන්නාතරට කන්නම් වෙන්නේ නැහැ. ලෙව කන්න තමයි හම්බෙන්නේ. මේ අවුරුද්ද ඉවර වෙනකොට මැතිවරණය කිට්ටු වෙනකොට තව තව අමාරු වෙනවා. අද පාසල් වලටත් පොලිස් නිලධාරීන් දාන්න ආණ්ඩුව තීරණයක් අරගෙන තියෙනවා. ඉතින් මත්ද්‍රව්‍ය නවත්තන්න පොලිස් නිලධාරීන් දාන්න ඕන නැති පොලිස් කාර්යම් දිගටම දැම්මනම් හරි පාසල් වලට. ගුරුවරු ඕනේ නැහැ. විදුහල්පතිවරු ඕනේ නැහැ. කියන්නේ මේ රටේ ගුරු විදුහල්පතිවරුන් අසාර්ථකද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. අසාර්ථක නන්නේ පොලිස් නිලධාරීන් දාන්න ඕන. එහෙම මානසිකත්වයක් හදලා පාසල් වල දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්ද? පොලිසිය මේ පාසල ඇතුලේ ඉන්නකොට පාසලක් කියන්නේ මොකද්ද? දරුවෝ ඉගෙන ගන්න ඕනේ කොහමද? ඒකට නිදහස තියෙන්න ඕනේ නේද? එහෙම තේරෙන්නේ නැහැ. ට්‍රැෆික් පොලිසියට දාන මිලිටරි පොලිස් පොලිසියෙන් අහනවා අපි පොලිසිය අසාර්ථකයිද කියලා. අර ගාන ට්‍රැෆික් එකවත් පාලනය කරන්න පොලිසියට බැයිද? වැඩ බලන පොලිස්පතිවරයා ඇවිල්ලා රටට කියන්න ඕන. අපි ඒ සේවා වලින් අහනවා ඔයගොල්ලෝ අසාර්ථක කියලා ආණ්ඩුව කියනවා. ඔයගොල්ලෝ මොකද කියන්නේ? කරුණාකරලා උත්තරයක් දෙන්න මේ රටේ මිනිස්සුන්ට කියලා. ඉදිරි මහා මැතිවරණයේදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නොයෙදෙන ලෙස දේශපාලනඥයින් දැනුවත් කළ යුතු බව ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ බැවේ ධම්මරතන හිමියන් පවසනවා. අනුරාධපුර මිහින්තලේ සාංචි ස්තූප විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ඔය දැන් පාර්ලිමේන්තුව විසිරුවපු නම් බොහෝම සතුටුදායක කාරණාවක් හැටියට අපි දකිනවා. මොකද දෙපැත්තකට ඇදුනා. ඉතින් ඒ හින්දා මේ ඒක කුරුවල් වෙලා උට්ටල් වෙලා තිබිච්ච පාර්ලිමේන්තුවක්. පාර්ලිමේන්තුව විසිරුවක බොහෝම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් හැටියට අපි දකිනවා. ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මේ කරපු ක්‍රියාවට. මොකද නැත්තම් මේ රට සංවර්ධනය කරා ගෙනියන්න බැරිකමක් මොකද කඹ ඇදිල්ලක් තිබුණේ දෙපැත්තෙම. විශේෂයෙන්ම අපි දකිනවා ජනාධිපතිතුමාගේ ඒ වගේම අග්‍රාමාත්‍යතුමාගේ ඡායාරූප ෆොටෝ ගහගෙන ඉදිරියෙන් දාගෙන තමයි මේ අය දැන් ඡන්දේ ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන හැටියට එතුමල්ලාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන්න ඕනේ නැ තමන් පාර්ලිමේන්තුවේ බොහෝ කල් හිටියානම් මේ ප්‍රදේශ මේ රටට වැඩ කරලා තියෙනවා නම් ඔවුන්ගේ වැඩ කරපුවා පෙන්නලා පාර්ලිමේන්තුවට යන්න කටයුතු කිරීම ඒ ඉල්ලන අයගේ වගකීමක්. ඒ වගේම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ නලු නිලියෝ ක්‍රීඩකයෝ ගායක ගායිකාවන් ප්‍රතික්ෂේප කරන ස්වභාවයට අද වර්තමානයේ ජනතාව පත් වෙලා තියෙනවා. ඒ හේතුව පාර්ලිමේන්තුව කවටයෝ විකටයෝ ඇති කරපු කෝලම් මඩුව බවට පත් කරගත්තු නිසා නලු නිලියෝ ඒ වගේම ක්‍රීඩකයෝ ඒ වගේ ඒ අය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හැබැයි නලු නිලියොන්ට උගත් බුද්ධිමත් සුදුසුයි නම් තමුන්නාසල අනුමත කරනවන ඒ අය මේවා කරන්න. ඒ වගේ ප්‍රජාව තමයි ඒ අය ඡන්දෙන් පාර්ලිමේන්තුවට යවන්නේ. මාරාන්තික COVID-19 වෛරසය ආසාදනය වී ඇත්දැයි සැක සහිත කුඩා දරුවෙකු බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ දරුවා හා දරුවාගේ දෙමාපියන් විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මේ අතර හැඳල ලාදුරු රෝහල මෙරට ප්‍රථම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයේ බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. Go!
ගෝලීය වශයෙන් COVID-19 වෛරසයේ මාරාන්තික බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක් තුළ අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත කුඩා දරුවෙකු බදුල්ල මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මාස 7ක් වයසදී මෙම කුඩා දරුවා දකුණු කොරියාවේ සිට මව්පියන් සමග මිලිටර පැමිණ ඇත්තේ පසුගිය 26 වනදායි. ඒ අනුව අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට දරුවා හා මව්පියන් ඊයේ රාත්‍රියේ ඇතුළත් කර බවයි රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සියත ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී සඳහන් කළේ. එසේම දකුණු කොරියාවේ සිට මොවුන් ලංකාවට පැමිණියත කිසිදු නිරෝධායනයකට ලක් වී නොමැති බවට හෙළි වී තිබෙනවා. අදාළ කුඩා දරුවාට උනහා කැස්ස ඇතුළු රෝග ලක්ෂණ පවතින බවත් ඒ අනුව දරුවා හට වෛරසය ආසාදනය වී ඇද්දැයි තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. COVID-19 වෛරසය ලෝපුරා සීක්‍රෙන් පැතිර යාමත් සමග ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු මගින් දින 14ක නිරෝධායන ලක් කිරීමට ගත් තීරණය අනුව හැඳල ලාදුරු රෝහල ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ජාතික කොරෝනා කමිටුව ගනු ලැබූ තීරණයට අනුව ඉරානයෙන්, දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14ක් නිරෝධායනයට ලක් කිරීම. අන්න එම තීරණය ගැනීමෙන් පසුව අප විසින් මේ නිරෝධායන මධ්‍යස්ථාන පිළිබඳ ඒ සාකච්ඡාවට අනුව දැනට අපි එක් නිරෝධායන මධ්‍යස්ථානයක් තෝරාගෙන සිටිනවා හැඳල ලාදුරු රෝහල් පරිශ්‍රයේ. මේ නිරෝධායනයට ලක් කරන්නේ ඇත්ත වශයෙන්ම රෝගී උදවිය නෙවෙයි, රෝගියක් නැහැයි කියලා රෝගයක් නැති තත්ත්වයක තියෙන සිටින උදවිය. මෙම හැඳල මධ්‍යස්ථානයේ ඒ සකසුරුවන් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්පූර්ණ සම්බන්ධතාවයත් එක්ක ඔවුන් සමග එක්ව තමයි මේ කටයුත්ත කරනු ලබන්නේ. මේ අතර ලොව රටවල් 70%කට අධික සංඛ්‍යාවක් පුරා පැතිර යමින් පවතින මාරාන්තික COVID-19 වෛරස් තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂිටපත් පුද්ගලින් සංඛ්‍යාව 3204 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 93517ක් බවයි විදේශ මාධ්‍ය වාර්තාව පවසන්නේ. ඒ අනුව අදාළ වෛරසය ලෝපුරා ආරම්භයේ සනිටුවන් වූ චීනයේ ජීවිතක්ෂිටපත් පුද්ගලින් සංඛ්‍යාව 2981ක් වන අතර එරටේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 80270ක්. චීනයට පසු වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. ඒ පුද්ගලින් 79 දෙනෙකු අදාළ වෛරසය ආසාදනය වී ජීවිතක්ෂිටපත් වීමෙන් අනතුරුවයි. එරටින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 2502ක්. ඒ අතර ශ්‍රී ලාංකික කාන්තාවක්ද සිටින අතර ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි අප කළ විමසීමකදී මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සඳහන් කළේ. ඉතාලියේ බ්‍රේෂියා නගරයේ එක්තරා ශ්‍රී ලාංකික කාන්තාවකට මේ කොරෝනා වෛරසය ආසාදනය වෙලා තිබෙනවා. ඇයට මෙම වෛරසය ශරීරගත වූයින් පසු ඇය රෝහල්ගත කළ තිබුණත් රෝහල් බලධාරීන් ඇයට නිසි ප්‍රතිකාරයක් ලබා දෙන්නේ නැහැ කියලා තමයි ඇය අපිත් එක්ක පවසා සිටින්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ රෝහල් බලධාරීන් ඇය ඉන්න කාමරයට එන්නේ නැහැලු. විශේෂයෙන්ම මේ කාන්තාව ගැන අපි සොයා බලන්න කටයුතු කරා ශ්‍රී ලංකා තානාපති කාර්යහරහ. නමුත් ඒ කිසිවක් අපිට සම්බන්ධ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කරුණාකරලා අදාළ බලධාරීන් මේ ශ්‍රී ලංකික කාන්තාව ගැන සොයා බලලා ඇයට අවශ්‍ය උපකාර කරන්න කියලා තමයි අපි කියා සිටින්නේ. දැනට ඇයට තිබෙන්නේ මේ මොහොත වෙනුවට සාමාන්‍ය විදිහට හිසරදයක් සහ උණරෝගයක් කියලා තමයි රෝහල් ආරංචි මාර්ග හරහා අපිට දැනගන්න ලැබුණේ. නමුත් ඇය හමුවීමට අප කිසිම කෙනෙකුට එම ස්ථානයට යාමට නොහැකි. ඇය ඉන්නේ බ්‍රේෂියා නගරේ චිවිලේ කියන රෝහලේ. ඉරානයේද වෛරසය ආසාදනය වූ පුද්ගලින් 77 දෙනෙකු ජීවිතක්ෂිටපත්ව ඇති අතර එරට තුළ වෛරසය ආසාදනය වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 2336ක් බවයි එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉරානයේ ජනාකීර්ණ බන්ධනාගාරවල සිටින 5400කට අධික සිරකරුවන් පිරිසක් තාවකාලිකව නිදහස් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව අපමත මුදාහරින සිරකරුවන් අදාළ වෛරස් පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි. දකුණු කොරියාවටද පවතින තත්ත්වයේ හමුවේ දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ජීවිතක්ෂිටපත්ව ඇති පුද්ගලින් සංඛ්‍යාව 32ක්. එසේම එරටේ ආසාදිතින් සංඛ්‍යාව 5300ක් බවයි එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මේ අතර අදාළ වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 12ක ආධාර ලබා දීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. ඇමරිකාව තුළ වෛරසය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 9ක්. මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක සිට කුවේට් රාජ්‍යයට පැමිණෙන මගින් විසින් COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව එරට රජය පවසනවා.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංගලාදේශය, පිලිපීනය, ඊජිප්තුව, සිරියාව, ලෙබරනය, තුර්කිය, අසර්බයිජානය සහ ජෝර්ජියාව යන රටවලට බලපැවැත්වෙන පරිදි පනවා ඇති මෙම නියෝගය ලබන අටවනදා සිට ක්‍රියාත්මක බවයි කුවෙට් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙන්න දැන් ලැබුණු පුවතක්. එක්සත් ජාතික පක්ෂ ප්‍රත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට අවසන් වී තිබෙනවා. අද දින රැස්වූ ප්‍රත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක් වූ මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වී තිබෙන්නේ අලියල් සලකුණ හැර වෙනත් සලකුණකින් සමගි ජන බලවේගය තරඟ කරන්නේ නම් මැතිවරණයට ඉදිරිපත් නොවන බවටයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ මහලිකම් අකිල විරාජ් කාර්යවසම් මහතා එම තනතුරෙන් ඉවත් වීමට ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා. වැඩිදුරතොරතුරු රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ වෙත ගෙනීමට අප සූදානම්. මේ දිනවල දිවයිනට බලපා තිබෙන වියලි කාලගුණ තත්ත්වයත් සමග පවතින අධික උණුසුම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ දිනවල දිවයිනට බලපා ඇති වියලි කාලගුණයත් සමග පවතින අධික උණුසුම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම තත්ත්වය නිසා කුඩා ළමයින්, වැඩිහිටියන් සහ විවිධ රෝගාබාධ සහිත පුද්ගලයන් වඩාත් ආරක්ෂාකාරී විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම පවතින අධික උණුසුම සම්බන්ධයෙන් අප තාරකා විද්‍යාඥ අනුරසී පෙරේරා මහතාගෙන් විමසීමක් සිදු කළා. සූර්යයාට යන ගමනේදී සූර්යයාට බොහෝ ළඟ පීඨීම සෞඛ්‍ය ජනවාරි 4 වෙනිදා තමයි උපරිම වශයෙන් පෘථිවිය සූර්යයාට ළඟ වුණේ. ඒ ළඟවීමත් එක්කම අපිට මේ අධික උණුසුමක් දැනෙන්න පටන් ගත්තා. ඒ උණුසුම ඇවිල්ලා පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වෙනකම්ම තියෙනවා මේ උණුසුම. මේ මුල් සති දෙක තුන ලංකාවට, ශ්‍රී ලංකාවට එමින් නිරමුදුන් වෙනවා. ඒතකොට මීට වඩා දැඩි ලක්ෂණයක් එන්න පුළුවන් අපේ ශරීරයට. ඒ හින්දා මේ අධික උණුසුමෙන් බේරීම සඳහා අපි අනිවාර්යයෙන්ම ආවරණයක්, එහෙම නැත්නම් කුඩයක් වෙන දෙයක් පාවිච්චි කළ යුතුයි. පුළුවන් තරම් වතුර බොන්න ඕනේ, නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න. එමෙන්ම අද දිනේදීත් වයඹ, බස්නාහිර, සබරගමු සහ දකුණු පළාත මෙන්ම මන්නාරම සහ මොනරාකල දිස්ත්‍රික්කයේ සඳහා වැඩි අවධානමක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදු කර ඇති පූර්ව දැනුවත් කිරීම අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවයි. එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු වලින් වැළකී සිටින ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳව අවධානයෙන් පසුව යුතු බව එහි තවදුරටත් සඳහන් වෙනවා. මේ අතර මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින අධික වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ ජල මූලාශ්‍රය සිඳී කොස් ඇති අතර මධ්‍යම කඳුකරයේ ප්‍රධානතම ජල මූලාශ්‍රය වන මහවැලි ගඟේද ජල මට්ටම සීග්‍ර ලෙස අඩුවමින් පවතිනවා. මහවැලි ගඟේ ජලයෙන් ජල විදුලිය නිපදවනු ලබන බොවතැන්න මෙන්ම වික්ටෝරියා ජලාශය වෙතද ජලය ලබා දෙන පොල්කොල්ල ජලාශය වෙත දෛනිකව ලැබෙන ජල ප්‍රමාණයද සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇති බව එහි කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළා. අධිකරණ පර්කීපයක් වෙතයි දැන් අවධානය. 2016 වසරේ රාජගිරි ප්‍රදේශයේ සිදු වූ මාර්ග ව්‍යානතුරු සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා වෙත පනවා තිබූ විදෙස් ගමන් තහඩම තාවකාලික ලෙස ඉවත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අප්‍රේල් මස 26 වනදා සිට මේ මස 12 වනදා දක්වා කාල සීමාව තුළ ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන බැවින් එම කාල සීමාව සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන මෙන් ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ අපරාධ කොට්ටාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිත සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් නියම කරනු ලැබූ කොන්දේසි මත එම සහනය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා තමට උපදෙස් දී ඇති බවයි සඳහන් කළේ. එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය රුපියල් ලක්ෂ 10ක අමතර ශරීර ඇපයක් මත සැකකාර පාටලී චම්පික රණවක මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔහු ඉල්ලා සිටින කාල සීමාව සඳහා ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා. මෙම අමතර ශරීර ඇපය අධිකරණයේ හමුවේ තැන්පත් කිරීමෙන් පසුව මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන බවයි මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයෙන් සඳහන් කළේ. මෙම නඩුව නැවත මේ මස 13 වනදා කැඳවීමට නියමිතයි.
අභියෝජනාධිකරණයේ සභාපති එච්.එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකරණ මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයක් විසින් මෙම නියෝගය කරනු ලැබුවා. විදේශවලින් කැලිකසල ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ඉක්ුද්දා සල්කා බැලූ අභියෝජනාධිකරණය මෙරටට ආනයනය කර දැනට කොළඹ වරාය සහ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ රඳවා තිබෙන කැලිකසල අඩංගු බහලු රට තුල ප්‍රවාහනය කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. මේ සම්බන්ධයෙන් අද තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියෝජනාධිකරණය මීට පෙර අදාළ බහලුම් රට තුල ප්‍රවාහනය කිරීම වළක්වාලමින් අධිකරණයේ විසින් නිකුත් කළ තහනම් නියෝගය තුලින් එම කැලිකසල අඩංගු බහලුම් යළි විදේශ රටවලට අපනයනය කිරීමට බාධාවක් එල්ල නොවන බව සඳහන් කළා. ඉන් අනතුරුව අදාළ පෙත්සම මේ මස 4 වනදා කැඳවන ලෙසයි අධිකරණය නියෝග කළේ. කොළඹ නගරයේ මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස පැලපත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා බෝට්ටු ප්‍රවාහන සේවය ආරම්භ කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සහ ක්ෂේත්‍ර චාරිකාවක් අද සිදු කෙරුණා. රථවාහන තදබදයට විසඳුමක් ලෙස මගේ ප්‍රවාහන බෝට්ටු සේවා හඳුන්වා දීමේ ජාතික වැඩසටහන අද පැවැත්වුණා. එහිදී බත්තරමුල්ල බෝට්ටු නැවතුම් අංකණයේ සිට වැල්ලවත්ත බෝට්ටු නැවතුම් අංකණය දක්වා අද දිනේ ක්ෂේත්‍ර චාරිකාවක් පැවැත්වුණා. මෙම බෝට්ටු සේවය ඇල මාර්ගයන් උපයෝග කර ගනිමින් අපි ප්‍රථම වතාවට අපි වැල්ලවත්ත ගාලුපාරේ ඒ සෙවයිකාසර වැල්ලවත්ත පාල්මේ සිට දියත උයන පතරමුල දියත උයන දක්වා තමයි මේ බෝට්ටු සේවය අපි ආරම්භ කරන්නේ. ඒ බෝට්ටු සේවය වැල්ලවත්ත සිට දියත උයන දක්වා සහ දියත උයන සිට අපසු වැල්ලවත්ත දක්වා අපි ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. මෙහි ප්‍රධානම අරමුණ වන්නේ අපේ මගීන් මහජනයා විශේෂයෙන්ම බත්තරමුල්ල ප්‍රදේශයට තාම විශාල සංඛ්‍යාවක් මගීන් ඇදී එනවා. මොකද පරිපාලන ප්‍රදේශයක් වශයෙන් බත්තරමුල්ල ප්‍රදේශය ස්ථාපිත කර තිබෙන නිසා අය කරන මුදල රුපියල් 60ක් වගේ ප්‍රමාණයකට අපි සීමා කරලා තියෙනවා. විශේෂයෙන් බත්තරමුල්ලේ අපි දන්නවා විශාල වාහන තදබදයක් කියන ඔය පරිපාලන ඒ ප්‍රදේශයේ ඒ වාහන තදබදයක් යම් කිසි දුරකින් අවම වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මෙසයි ඔය අපි ආරම්භ කිරීම බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ මාර්තු මාසයේ 11 වෙනිදා උදේ වැල්ලවත්තේ සිට. අපි ප්‍රථමයෙන්ම යුදවන්ට අදහස් කරලා තිබෙනවා බෝට්ටු 4ක්. විනාඩි 30 30ට තමයි බෝට්ටු සේවය කරන්න බලාපොරොත්තු වෙන්නේ. උදේ 6 සිට හන්දෑවේ 6 වෙනකම් මගීන්ට අවශ්‍ය ආරක්ෂාමය කටයුතු සඳහා සියලුම පහසුකම් සහ සියලුම පියවරන් අපි ගෙන තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ බෝට්ටු සේවයට යොදවනු ලබන්නේ අපි නාවික හමුදාවෙන් විශ්‍රාමගිය සෙබළුන්. දැන් සියත පිටිය. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු 20x20 තරගය පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තීරණය කළා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.